අතනන් ඉතින් මම එළියට බැස්සේ කොහෙද යන්න කියලා එහෙම ලොකු අදහසක් නැතුව මොකද ඊට මොනවද අදහසක් නැතර අපි මුස්කල් දෙකුයි තියෙන්නේ දැන් එළියට වැහලා දැන් මේ ආපහු ටවුන් එකට ආවා එනදි ආපහු ටවුන් එකේ ඉන්නේ ඉතින් මේ යන්න තැනක් බලන්න ඕන මැප් එකේ සාමුලිය කාලත් නැහැ ඉතින් බඩේ ඉන්න කන්න කඩයක් ලැබුවා ඔයත් හම්බුණ කඩයක් මේ දින්නේ මං හොයාගත්ත ඔබේ ඉතින් ශ්‍රී නිකේතා භවන් කියලා කඩයක් මේක තියෙන්නේ පවර් හවුස් රෝඩ් එකේ ජැප්නා ඉතින් ඔයාලට පේනවා උරුදු වඩේ වඩේ නූඩ්ස් පරාටා දෝසා ඉන්දියාප්ප රෝස් ලොරු රොටි ඔයගේ ඕන දෙයක් කන්න පුළුවන් කඩයක් ආලා බලමු ඉතින් ඔයගොල්ලෝ දකින්නේ අද මගේ උදේ කෑම ऑर्डर करा तो उसे देखो कोई गुरु द्वारे देखो मतलब यहाँ पे नहीं लेकिन एक है मकान में तंग बड़ा है ना वो तो प्राइस को तो ना भी ऑन दास बोल देने का ना तो ये मेरे ना सांबार उत सह पानी पोत द मिक्स है ना क्या सांब बोल देना ये बात एक करने खाने तो उसे एक देख के हम पास ये पेन है दिया रहा अबे बैठे वाले खड़े किंग कानों रहा तो उसे एक हम सहन ने गाना कमर दिए යාපනය කංකසන්තුරේ බස් එකෙන් ඇවිල්ලා බැස්සේ මෙතන මාවිඩ්ඩපුරම් හන්දිය මෙතන ඉඳන් මේ පැත්තට කිලෝමීටර් 2.7ක් ගියාට පස්සේ තමයි කීරමලේ පොකුණ තියෙන්නේ කීරමලේ පොකුණ කියන්නේ මොහොදායිනේ පිහිල්ලා තියෙන කරදිය පොකුණක් ඉතින් ස්නාන කටයුතු වලට උගක් කට්ටිය පාවිච්චි කරනවා ඒ කියන්නේ මේ පැත්තට සංචාරය කරන්න එන උගක් කට්ටිය ඒක ඒ වගේ මේ ඓතිහාසික විශේෂත්වයක් තියෙනවා කියලා කියනවා ඒ නිසා මම තීරණය කරා කොච්චර දුර වුණත් ඊරමලේ පොකුණත් බලා ගන්න යන්න මේ පරිදිගේ යමු මගෙත් එක්ක මම කලින් ඔයගොල්ලන්ට පෙන්නුවා මම බස් එකේ බැහැලා ඊරමලේ පාරේ ටික දුරක් ආවා ඊට පස්සේ මම දැනට බයික් එකක් හම්බුණා අයිය කෙනෙක් දාගෙන ආවා මේ ඊරමලේ කොවිඩ් පේන මානෙ වෙනකම් ඉතින් මේ යාපනයේ සංචාරයේදී මට හොඳටම තේරුම් දෙයක් තමයි මේ උතුරේට ඔයගොල්ලෝ එනවා නම් අනිවාර්යයෙන්ම කොහේ ගියත් වතුර බෝතලයක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න මොකද මේ දින අධික උෂ්ණත්වයත් එක්ක සහ මුහුදු ගුරන් පාරත් එක්ක ඉක්මනින්ම විජනනය වෙන්න පුළුවන් ඉතින් මේ අනිවාර්යයෙන්ම ජල සම්පත ළඟින් තියාගන්න ඉතින් මේ තියෙන්නේ කීරමලේ කෝවිල මට තියෙන වෙලාවේ හැටියට කෝවිල් පරිශ්‍රයට ඇතුළු වෙන්න විදිහක් නැහැ ඉතින් මේ ඔගොල්ලෝ එනවනම් මේක ඇතුළට ගිහිල්ලා ඒ දේවල් තියෙන පූජාව තවත් කරන විදිහ ඒ දේවල් ඉතින් බලා ගන්න පුළුවන් අපි දැන් යන්න හදන්නේ මම තෝරාගත්තු ගමන අන්තේ වෙන කීරමලේ පොකුණට ඉතින් පොකුණට යන්න නම් කෝවිල් ඉස්සරහින් තියෙන පාරේ දකුණුද පැත්තට ගියම පස්සේ තියෙනවා දකුණුද පැත්තට කියන්නේ කෝවිල් ඇතුළේ ඉඳන් ආවොත් නම් මම පැත්තට නැත්තම් මම ආපු පැත්තේ ඉඳන් ආවොත් දකුණටයි ඒ දකුණට ගියම පස්සේ තියෙනවා මේ වගේ තුම්මං කන්දියක් ඒ තුම්මං කන්දිය වමට හැරලා යනවා වමට හැරලා පොඩි දුරක් යද්දි කීරමලේ පොකුණ බලා ගන්න පුළුවන් ඉතින් කීරමලේ පොකුණ බලන්න යන පාරේ අපිට හම්බ වෙනවා සිරාපර් අම්බලම ඓතිහාසික වැදගත්කමක් තියෙන ස්ථානයක් වගේ පේනවා මොකද මේ අම්බලමේ ගොඩනැගිලා බැලුවෙන් පස් පාරණ යුගයට අයිති එකක් කියලා ඉතින් අර පේන්නේ කීරමලේ කෝවිලේ පිටුපස. ඉතින් අපි යන්න ඕන එන්න මේ පැත්තට.
ඉතින් අපි ආව පාරේ 3 මීටර 10ක් වගේදී ඔන්න පේන්න තියෙනවා සුම්මන් හන්දියක් ඒ සුම්මන් හන්දිය මම මත පැත්තට ගියන් පස්සේ අපි ඊයේ සහ පෙරේදා දවස් දෙකේ හිටපු මාදගල් සහ දමකොළ පාරට යන්න පුළුවන් කිලෝමීටර 9ක් තියෙනවා ඊට පස්සේ එතනින් ඒ පැත්තටම තව කිලෝමීටර 9ක් ගියන් පස්සේ පොන්නාලේ කියන ප්‍රදේශය හොයන ඊට පස්සේ මෙතනින් දකුණු අත පැත්තට ගියන් පස්සේ තමයි කීරමලේ පොකුණ තියෙන මීටර 800ක් ඇතුළට යන්න ඕන ඉතින් අපි දැන් ක්‍රමයෙන් ළඟා වෙන්නේ කීරමලේ පොකුණ තියෙන ස්ථානයට වාහන පාකේ කරපැත්තේ තියෙනවා එතරම් බෝඩ් එකක් සඳහන් වෙන පහපාට වාහන නාදදී මේ ගාස්ත සඳහන් වෙන මෙතනින් වම්මර පැත්තට ගියාට පස්සේ තමයි කීරමලේ පොකුණ හම්බෙන්නේ අර පේන්න තියෙන්නේ කීරමලේ පොකුණ අපි ළඟට මේ තියෙන කීරමලේ පොකුණ වලට පේනවා බලන්න අපු කට්ටේ නම් කෙලිද නානවා නාන්න හිතාගෙන ආවට නාන්නේ නැහැ අද मेन मे स्थान कीरमल पकुंट मुहूर्त जल මාර්ගය තියෙන්නේ ඉතින් මේ වෙනවා ඇති. මොකද සමග කීරමලේ පොකුණ සම්බන්ධ වෙන්නේ මෙතන තියෙන සමත් අභ්‍යන්තර පොකුණ මම දැන් මේක කෝවිලි කටුසන සහ වාචි කරන එකක්. දැන් මේක තමයි මම දැන් තාට යොත්තු තියෙන පොකුණ දැරින් සපන්න කොටස. ඉතින් මෙතන පේන තියෙන සරෝවා මේ සරෝවෙන් තමයි ජල මට්ටම් පානි ගන්න දැන් පේරයන සරෝව වෙලා තියෙන්නේ ඉතින් ඕන තරම් अभी देखिए कीरमले वाले बस सामान्य पैक चित्र करना पेदर तुरुटे චාරිකාවේ හරිම උතුරට තමයි දැන් ආවේ. හරිම උතුර කියන්නේ මොකක්ද කියලා දැන් තමත් ඔබට දන්නවා. ඉතින් ශ්‍රී ලංකාවේ උතුරු කෙරවල තමයි මම දැන් ඇවිත් ඉන්නේ. චාරිකාවේ පළවෙනි දවසේ මම මෙතනට ආවා ඒ වුණාට එද්දී ටිකක් රෑ වෙලායි අපිට වගේ ආවේ. ඒක උඩ කොහොමද මේලාට පේන්නේ නැහැ මේ හරියට ඉක්මනින් උතුර වැටෙනවා. අපි ගිහින් බලමු ඉස්සරහ. බැලුවොත් වෙනවා දියවර කටේ දුරු සඳහා භාවිත කරන එක. අය අන්තිම පොත්තු වගේම මේ මෙතන මේ පේන සෙප්තම් නමක් තමයි තියෙනවා. ඉතින් මේක තමයි ලංකාවේ උතුරු කෙළවරට යන්න තියෙන පාර. අපි එතනටත් යමු. ඉතින් ඕගොල්ලෝ මේ මඩ පිටිපස්සෙන් දකින්නේ ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර නිවාසයෙන් සඳහන් වෙන පෝරු දෙක ඉතින් එතන ශ්‍රී ලංකාවේ රජය සඳහන් කරලා තියෙනවා එතන තියෙනවා මේ ස්ථානීය නැවත සලකුණු කිරීම සම්බන්ධයෙන් වෙන සටහනක් නායක හමුදා විසින් කරපු ඉතින් එතනින් පිටිපස්සේ ඕගලන්ට පේන්න තියෙන්නේ බෙංගාල බොක්ක කරා වීදියෙන් සාගරය හරියටම ගත්තොත් මම දැන් ඉන්නේ ලංකාවෙන් එළියේ ඒ කියන්නේ ලංකාවේ නිල භූමි සීමාවෙන් පිට තමයි මම මේ ඉන්නේ මොකද මේ හරිය ඕගලන්ට පේනවා කළුගල් සහ උණුගල් තියෙන ඉතින් මේ ටික ඇත්ත වශයෙන්ම ගත්තොත් වඩදිය වෙලාවට මූදට යටගලා තියෙන්නේ. ඉතින් මේ හරියේ අපිට බීච් එකක් කියලා දෙයක් නැහැ.
රැල්ලපා ගන්න බෑ මොකද මේ හරියේ තියෙන්නේ වැඩි හරියක් උණුගල් සහ පළුගල් මිශ්‍ර වෙරළක් තියෙන්නේ අනිත් එක මෙතනට බහිනවා නම් සෑහෙන පරිස්සමින් බහින්න ඕන මොකද පාවහන් නොමැතිව බහින්න එපා හේතුව කියනවා නම් මෙතන ලඟ වෙලා බැලුවෙන් පස්සේ පේනවා බෙලි කටු සහ වීදුරු කටු තැන් තැන් වල තියෙනවා මොකද ඔයින් එකක් ඇනුනොත් ඉතින් පොඩි ළමයින් වේවන්නත් එපා අනිවාර්යෙන්ම පොඩි ළමයි කෙනෙක් බලා ගන්න මේ තැනට ආවෙන් පස්සේ ඉතින් මේ පේදුරු තුඩුව සාක්කොට්ටේ කේප් එක ගැන කියනවා නම් ඒ ටික තමයි ඉස්සර කියන්න තියෙන්නේ ඉතින් ඇත්තටම ලොකු සතුටක් දැනනවා ලංකාවේ උතුරු කෙළවරට එන්න හම්බෙච්ච එක ගැන මොකද අපි බස්නාහිර පළාතේ වුණාට ඉතින් අපිට නිතර නිතර මේ පැති වලට එවෙන්නේ නැහැ එවෙන්නේ නැහැ කියන අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඉතින් මේ දුර මොකද කෝච්චි එන්න ගත්තොත් දවසක් යනවා බස් එකේ ආවත් වරුවකට වඩා යනවා ඉතින් ඒ ගත වෙන කාලය සහ මේ වෙන විට රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක ඉතින් එහෙම එන්න අමාරුයි මේ තැන් වලට ඔයගලන්ට කියන් තියෙන ඉතින් කොහොම හරි වෙලාව හම්බ වෙන විදිහට මේ තැන් වලට අනිවාර්යෙන් එන්න කවුරුත් නැහැයි කියලාවත් එහෙම නැත්නම් වෙලාව මදි කියලාවත් හිත හිතින් එපා වෙලාව නැත්තේ නෑ වෙලාව අපි මැනේජ් කර ගන්න ඕනේ කවුරුත් නැතුව එන්න බෑ කියලා එකක් නෑ මොකද මමත් තනින් ආවේ ඉතින් මගේ යාළුවෝ කීප දෙනෙක් මේ යාපනයේ ආවට ඉන්නවා ඉතින් ඒගොල්ලන්ගේ තැන් වල නැවතිලා සහ නමුකොලපඩන නාවික හමුදා රිමෝට් නිකේතනේ නැවතිලා තමයි ඉතින් මම කාලය ගත කරේ ඉතින් ඔයගලන්ටත් කියන්න තියෙන්නේ මේ තැන් වලට එන්න වෙලා බලන්න විනෝද වෙන්න මේ තැන් හැබැයි විනාශ කරන්න එපා ටොපිකලයක්වත් දාන්න එපා මොකද මමත් ටොපිකලයක්වත් දැම්මේ නැහැ කවුරුත් දාන්න ඕනේ නැහැ මොකද මේක අපි හැමෝගෙම රට දෙමළ මුස්ලිම් සිංහල බර්ග අපි හැමෝගෙම රට මේක ඉතින් මේ රට අපි හැමෝම පිසුදු සබාගමු උතුර දකුණ කියලා බෙදෙන්නේ නැතුව සිංහල මුස්ලිම් දෙමළ කියලා බෙදෙන්නේ නැතුව හැමෝමත් එක්ක සහජීවනයේ සහයෝගයෙන් ඉමු ඉතින් අපි ඊළඟ ගමනාන්තේ හම්බෙමු බස් එක දාගෙන යන්නේ පේදුරු තුරු සහ කීරමලේ අතර කීරමලේ කියන්නේ අර යුද්ධේ බලන්න ගිය පොකුණ සහ ඒ කොහොමද තියෙන පැත්ත ඉතින් ඒ බස් එකේ අර මම පෙන්වන ටයිම් ටේබල් එක ඉතින් ඒ වෙලාවල් වලින් වම්මත පැත්තේ තිබුණේ බස් එක පේදුරු තුරු දීපෝයෙන් පිටත් වෙන වෙලාව ඒ පස්සේ දකුණුවද පැත්තේ තිබ්බේ බස් එක කීරමලේ වලින් පිටත් වෙන වෙලාව ඉතින් ඔයගොල්ලෝ යාපනයේ සංචාරය කරනකොට කීරමලේ ඊට පස්සේ කංකසන්තුරේ මයිලිඩ්ඩි වැල්වැටිතුරේ සහ පේදුරු තුඩුව අතර ගමන් කරනවා නම් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ පොදු ප්‍රවාහන සේවය නම් ඒ බස් එක ඔයගොල්ලන්ට ගමනාගමන සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඒකට උදව්වක් වශයෙන් තමයි ඒ බස් එකේ දාලා තිබ්බ ටයිම් ටේබල් එක ඔයගොල්ලන්ට වෙන්නේ බස් එක අතරම වෙලාවට වැඩ ඉතින් උතුරු කරේ සංචාරයේ අපේ අවසාන වන කොටසට තමයි තියෙන්නේ කංකසන්තුරේ බීච් එක මේ තියෙන්නේ අහලා තියෙන විදියට නම් ඉතින් ලංකාවේ තියෙන ලස්සන බීච් වලින් එකක් අපි ගිහිල්ලා බලමු බීච් එකට කොහොමද කියලා මේ පැත්තෙන් ඕගලන්ට බලද්දි පේනවා කංකසන්තුරේ ප්‍රදීපාගාරය එතනින් මේ පැත්ත තමයි බීච් එක තියෙන ඊට පස්සේ අතන පේනවා ඕගලන්ට ඊයේ පෙන්නපු යාල් දේවි රෙස්ටෝරන්ට් එක ඉතින් කංකසන්තුරේ බීච් එකට ඇවිල්ලා පොඩ්ඩක් නෑවා පාරක් ඔකලන්වත් එක්කගෙන යන්න මොකද මේ හරිය පේන ඇති වැඩි රැල්ල ගන්නෙත් නෑ බස් එක සංකේතේ වෙන ලස්සන්ට යන්න යාපනයේ තියෙන සුදුසුම බීච් වලින් එකක් කියලා හිලි මේක නැති පාල මහලු හැම වයි පරතරේ තමයි ඇවිත් නානවා ජාරකටින් කංකසන්තුරේ ලයිට් හවුස් එක අතට පීනන්න බැරි කෙනෙක් නම් මේ හරියන් එහාට නොවෙන්නේ කොහොමදයි මටත් පීනන්න බෑ එන්න මම මෙතන ඉහට යන්නේ මොකද කණින් ආපුලාක වැඩි අවධානම් වෙන කරන්න හොඳ නැහැ මේ හරි පොඩ්ඩක් බාත්යක් දාලා අපෝ යනු
ඉතින් ඔයගොල්ලෝ සංචාරකයා කංකසන්තුරේ බීච් එක ගෙනාගෙන ස්ටේෂන් එක පැත්තට ගිහිල්ලා බලද්දී මොකද මම ටාගට් කරේ හවස 6ට කොළඹට යන අලුතෙන් දාපු වොච්චි යන්න. මොකද ඒක ගිහිල්ලා මට වවුනියා වින්න මගේ යාළුවා කිදෙට යන්න පුළුවන්. මොකද මගේ ඊළඟ ගමනාන්තේ වෙන්නේ වවුනියාව නිසා. ඉතින් මේ එවට ස්ටේෂන් එක ගිහින් බලත් තමයි දැනගත්තේ ට්‍රේන් එක කැන්සල් වෙලා කියලා. ඒ පාර මගේ යාළුවට කතා කරලා කිව්වෙන් පස්සේ ආපනේ ඉන්නේ ඉතින් යාළුවා කිව්වා ආපනේට ඇවිල්ලා එයාගේ තැන ඉන්න කියලාද. ඉතින් මේ ඒ යන්න බලද්දී ඉතින් බස් කොමත් ටිකක් අඩුයි මේ වෙලාවට. දැන් මේ බස් එකක් හම්බ වෙනකන් පාර දිගේ යනවා. එයාදී ඉතින් ඉස්සරහ හම්බ වෙච්ච ප්‍රයිවට් බස් එකක් නවත්තලා පස්සේ ඒකල දුවා තාටි ඉතින් සිටි බස් එකක් යනවා කියලා. ඉතින් ඔපලන්ටත් කියන්නේ යාපනේ සංචාරය කරන්න එනවා නම් පොඩ්ඩේ ඒක බලලා එන්න. ඉතින් යාළුවනේ ඔන්න කියන්න සතුටේ මං අර කිව්වා වගේම අර අන්තිම සිටි බස් එක මට හම්බුණා. ඔයගලන්ට විස්තරේ කියලා අනිත් පැත්ත හැරෙන්න හම්බුන්නේ නැහැ. බස් එක ආවයි